අපි අද ඇවිල්ලා ඉන්නේ පුත්තලම සිට කිලෝමීටර් 8ක් පමණ වනාතවිල්ලෝ පාරේ ඇවිල්ලා මානතිව් කියන ගමේ ග්‍රාම සේවන නිලධාරි කොට්ටාසේ තිබෙන කාසන්තිව් කියන ප්‍රදේශයට. මේ ප්‍රදේශය කලක් තිස්සේ ඉස්සන් වගාව සඳහා ඉඩම් එලි කළා. අද වෙනකොට අවුරුදු 3-4කට වැඩි කාලයක් තිස්සේ අතහැරලා දමපු ඉස්සන් කොටු රාශියක් තිබෙනවා. මීට අමතරව වනාන්තර ප්‍රදේශයේ විශේෂයෙන් කඩලාන ප්‍රදේශය, මේ ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මායිංගල් දාලා ආරක්ෂාව සඳහා තිබිච්ච කඩලාන ප්‍රදේශයක්. නමුත් මේ කඩලාන ප්‍රදේශයේ 2018-19 වගේ කාලවලදී සම්පූර්ණයෙන්ම එලි කරලා කර 40කට වැඩි ප්‍රමාණයක් විනාශ කළා තිබෙනවා, ලුණු ලේවායක් සකස් කිරීම සඳහා කියලා. එතකොට එම භූමිය අද වෙනකොට විශාල වතුරක් පිරිච්ච කලපුවේ වතුර පිරෙන ප්‍රදේශයක් කඩුලාන මුල් දිගටම දකින්න පුළුවන්. මේ වැරද්ද සිද්ධ කරපු අවස්ථාවේද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ අදාළ පුද්ගලයන්ව අත්අඩංගුවට අරගෙන අවශ්‍ය නීතිමය කටයුතු සඳහා යොමු කළා තිබෙනවා. ඒ වගේම මේ කාරණේ පසුගිය කාලය තුරාම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී සාකච්ඡාවට බඳුන් වෙච්ච කාරණයක්. එහිදී අපි දන්නා පමණින් මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කළා තිබෙනවා හෙක්ටයාර 1කට වඩා වැඩි භූමියක් අනවසරයෙන් හෙලි කිරීම කියන පදනම මත, ඒ වගේම තෙත් බිමක අක්කර හෙක්ටයාර 4කට වැඩි ප්‍රදේශයක් හෙලි කිරීම කියන පදනම මත ඔවුන්ට නඩු පවරන්න කියලා මේ අනුව නඩු පැවරීමක් සිද්ධ කළා තියෙනවා. නමුත් මෑත කාලයේ විශේෂයෙන්ම දණ්ඩසති 2කට උඩදී පරිසර වනජීවි වන සංරක්ෂණය පිළිබඳ රාජ්‍ය අමාත්‍යතුමාගේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කරන ලද චක්‍ර ලේඛය නිසා නීතිපතිතුමා නියෝග ලබා දීලා තිනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම නඩුව ඉල්ලාස් කරගන්න කියලා. විශේෂයෙන්ම මෙහිදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මුල් කාලවලදී දිගින් දිගටම මේ රැස්වීම වලට පැමිණ තිබෙනවා. ඒ අවස්ථාවලදී ඔවුන් දිගටම විරෝධය පාලා තිනවා. නමුත් එක අවස්ථාවකදී මේ පිළිබඳව යම් කිසි තීන්දුවක් ගන්න අවස්ථාවේදී එහෙම විරෝධයක් පෑවෙන්නේ නැති නිසා එම පුද්ගලයන්ට මෙම අවසර ලබා දීමට පුද්ගලයන්ට එරෙහිව නඩුවක් දමන්න බැරි බව ප්‍රකාශ කළා තියෙනවා. නමුත් අදාළ ආයතන වලට විරුද්ධව නඩුවක් දාන්න පුළුවන්කම තිබෙනවා. එම නඩුව තමයි මේ අවස්ථාවේදී ඉල්ලා ගන්නට ඉල්ලාස් කරගන්නට කියලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ලංකාවේ තිබෙන ඉතාම සුළු කඩලාන ප්‍රමාණයක් හෙක්ටයාර 8000කට වඩා අඩු ප්‍රමාණයක් අද වෙනකොට ඉතුරු වෙලා තින්නේ. එයින් හෙක්ටයාර 40ක් පමණ කඩලාන ප්‍රමාණයක් ඉතාම ශස්ත්‍රීක කඩලාන ප්‍රදේශයක්. විශේෂයෙන් මේ පැත්තෙන් මී ඔය තමයි මුහුදට වැටෙන්නේ. ඒතකොට මී ඔය පුත්තලම් කලපුවට වැටෙන ප්‍රදේශයේ තිබෙන මේ කඩලාන ප්‍රජාව අතිශය වැදගත් වෙනවා පුත්තලම් කලපුවට. මේ වෙනකොට විශාල අක්කර 140ක පමණ ප්‍රමාණයක් මේ ස්ථානයේ ඉස්සන්නව ගාව සඳහා කඩලාන හෙලි කළා කියන තීරණ දැන්ට 90 දශකයේදී. නමුත් මේ ඉතිර වෙලා තියෙන කඩලාන ටික තමයි මේ අවස්ථාවේදී මේ ලුණු ලේවායක් දැමීම සඳහා විනාශ කළ තියෙන. ඉතින් මේක ඉතාම බරපතල ගැටලුවක් විදිහට අපි දකිනවා. මේක අද ඊයේ සිද්ධ වෙච්ච විනාශ කිරීමක් නෙවෙයි, මේක දැන්ට අවුරුදු 2කට විතර උඩදී වෙච්ච විනාශයක්. නමුත් අද වෙනකොට තිබෙන තත්ත්වය තමයි මේ පැරණි විනාශයට දමපු නඩුව ඉල්ලාස් කරගන්න කියලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිපතිවරයා විසින් බලපෑම් ඉදිරිපත් කිරීම.